accommodating or anything other than me api Chiang Mai vela indala pitat wenna hadanne dan inne api Chiang Mai vela airport ekage domestic terminal ekage api man kalin video ekage kiyuwa wage api ada yanne Bangkok walata ඉතින් දැන් උදේ අපිට ෆ්ලයිට් එක තියෙන්නේ 8:05ට අපි 6:30 වගේ වෙද්දී ආවා එයාපෝට් එකට මොකද අපි රෙන්ට් එකට ගත්ත කාර් එකක් ඒක අපිට හෑන්ඩ් ඕවර් කරන්න තිබ්බා රිටර්න් කරන්න තිබ්බා මොකද ඩ්‍රයිවර්ට උනේ ඉතින් අපි මෙතනට ආවා අතරම මේ අපි එද්දී අපේ කාර් රෙන්ටල් එකේ කවුරුත් නැහැ කාර් රෙන්ටල් එක ඕපන් කරන්නේ උදේ 7 රෑ 9 කියලා තමයි ඒගොල්ලෝගේ ටයිමින් දාලා තියෙන්නේ ඉතින් අපි ගාරෙන් ගණිදී ඇහුවා ඒගොල්ලෝගෙන් අපි එනකොට ඔයගොල්ලෝ කාර් එක රිටර්න් කරන වෙලාවට හිතේ නැත්තම් කවුද ඉන්ස්පෙක්ෂන් එක කරන්න කියලා මොකද කාර් එක රිටර්න් කරද්දී ක්ලීන් ඉන්ස්පෙක්ෂන් එකක් කරලා කාර් එක වටේ බලලා ඩැමේජ් කියලා කියලා බලලා තමයි කාර් එක අපව ගණිදි ගන්න. ඉතින් යාකි බොක්ස් එකක් පෙන්නලා ගෙවුවා. ඒ බොක්ස් එකට කී එක දාන්න. ඊට පස්සේ ඒගොල්ලෝ කාර් එක ඇවිල්ලා බලලා මාසෙකින් තමයි අපිට මොකද ඒකට කියන්නේ ඩිපොසිට් එක රිටර්න් කරන්න මාසයක් විතර ටයිම් පීරියඩ් එකක් යනවා කියලා සමහරට ඊට කලින් වෙන්න පුළුවන්. බට් මාසයක් ඕවරෝල් ඇයි කියලා තමයි ආ කිව්වේ. ආයි තින්ක් ගොඩක් බලන දේවල් තියෙනවා අපිට වෙලාව නැහැනේ බලන්න එච්චර. ඉතින් තව ගොඩක් දවස් හිටියනම් බලන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඔව් ඒ කියන්නේ ඕගොල්ලෝ Chiang Mai යනවා නම් දැන් කලින් පොකට් වල වගේම තමයි මට ආයි කියන් තියෙන්නේ Chiang Mai යනවා නම්. ටික දවස් ඉන්න බලාගෙන ඉන්න අඩුම ගානේ Chiang Mai Chiang Rai බලන දවස් 4 5ක්වත් ඉන්න පුළුවන් නම් හොඳයි අඩුම. එයාපෝට් එකට ලෑන්ඩ් කරා අපි ආවේ ස්වර්ණභූමි බැංකොක් වලදී ස්වර්ණභූමි එයාපෝට් එකට ඉතින් දැන් බලන්න ඕනේ මෙතනින් මොකද කරන්න කියලා මේ මොකද අද දවසේ අපි යන්න හිතාගෙන ඉන්නියට තැන් මෙතනින් ගිහින් අපි ට්‍රාන්ස්පෝර්ට් කරනම නම් මුකුත් එහෙම රැස්සි කරලා මුක් කරලා තිබෙන නිසා අපි දැන් මේ ඩිපාර්ච එකෙන් එලියට් එන්න තන්ට ආවා එලියට් එන්න තන්ට එද්දි මේතර බෝඩ් දාලා දිනවා මේක පල්ලෙහාට යන්න පුළුවන් B1 එකට MRT එකක් ගන්න මේ ට්‍රේන් ස්ටේට් මේක ඊට පස්සේ අපිට එතනින් පුළුවන් අපි යන ඇත්තම අපි යන හොටෙල් එකේ තියෙන්නේ ලයින් හොටෙල් එක තියෙන්නේ ට්‍රේල් රේල්වේ ලයින් එකේ. ඉතින් අපිට එහෙමත් කරන්න පුළුවන්. නැත්නම් අපිට මෙතනින් ෆ්ලෝ ලෙවල් 1 එකෙන් ටැක්සි එකක් ගන්න පුළුවන්. ටැක්සි එකක් අරගෙන අපිට එහෙම යන්න පුළුවන්. මෙතන දාලා තියෙන එක එක ප්‍රයිසස්. දැන් අපි පොඩ්ඩක් බැලුවේ හොටෙල් එකට යනවද නැත්නම් එහෙමම කෙලින්ම යනවද කියලා. බැගේජ් ටික තියෙන එක තමයි ප්‍රශ්නේ මොකද සෑහෙන බඩු තියෙන කරා කියලා අපි බැලුවා මෙතන ටැක්සි ගන්න ටැක්සි එක ගන්නවා අපි ඒ කියන්නේ ඒගොල්ලෝ අවේලබල් සිස්ටම් නේ ඒගොල්ලෝ මීටර එක තමයි දුවන්නේ ඉතින් ඒකෙන් තමයි අපි හිතුවා මේ යන්න මොනවාද අපි ඉන්න හොටෙල් එකට ගිහිල්ලා දැන් මේ අපිට මේ බෑග් ඉස්සරහින් යන්න ගියාම නේ අමාරු බෑග් එක හොටෙල් එකෙන් කියලා එතනින් මේ ටැක්සි එකක් ගන්න. එතකොට අපිට ඕනනම් මේ වන් වේ විතරක් හරි ගන්න පුළුවන් නේ ලාභ විදියට. එක ෂෙයාරින් ටැක්සි එකක් හරි ගන්න පුළුවන්. ඒක ඕකේ. මේවාගේ කොයින් දෙකක් වගේ එකක් හම්බ වෙනවා අපිට ඒක ටැප් කරලා යන්න පුළුවන් අපිට යන්න ඕනේ
මෙන්න මේ ස්ටේෂන් එකට. අපි දැන් ආවා අපේ අපේ හොටෙල් එක තියෙන හොටෙල් එකට යන ස්ටේෂන්කට. මේක නම රචා ප්‍රාරොප් කියලා. ඉතින් අපිට ලොකු වෙලාවක් ගියේ නැහැ, භාගයක්වත් ගියේ නැද්ද මන්ද? හරි පොඩි වෙලාවයි ගියේ. මේ අපි ඉක්මනටම ආවා. ඉතින් දැන් මෙතන ඉඳලා පොඩක් දුර ඇවිදින්න තියෙනවා අපිට, විනාඩි අද විනාඩි 10ක් විතර ඇවිදින්න තියෙනවා හොටෙල් එකට. ඉතින් ඕගොල්ලෝ මේ මොනවාද හොටෙල් එකක් බුක් කරද්දි ට්‍රේන් ලයින් එක තියලා, මේ අපි ආවේ එයාපෝර්ට් ලින්ක් කියන ට්‍රේන් ලයින් එකේ. ඉතින් ට්‍රේන් ලයින් එක බලලා ඒක ස්ටොප්ස් බලලා ඒ ස්ටොප්ස් ආවට මේ හොටෙල් එකක් බුක් කරොත් හරිම ලේසි එන්න. මේ ගොඩ වෙලාවක් කියන්නේ නැහැ, මේක හරි ඉක්මනට එනවා. සෙනඟත් නැහැ ඒ කෝච්චිය, මන් දන්නේ අද අපි මේ උදේ හින්දාද කියලා මේ සෙනඟත් නැහැ. හරිම සැනසිල ඉන්න පුළුවන් ඉක්මනටම. ඉතින් දැන් අපි මේ පල්ලෙහාට බැහැගෙන යනවා. අපි මෙන්න මේක මම හිතන්නේ මේ අපි අමස්සට බාර දෙන්න ඕනේ මොකක් හරි විදියකින්. මේක ටැප් කරන්න ඇති කොහෙට හරි. අපි ආවේ මෙන්න මේකේ, අපි ආවේ මෙන්න මේ බ්‍රවුන් ලයින් එකේ. ඒ ස්වර්ණ භූමිය වලින් තමයි අපි නැග්ගේ. ඒක තමයි එයාපෝර්ට් එක. අපි දැන් මේ ඉන්නේ වෙන මෙතන. මේක තමයි මම හිතන්නේ මේගොල්ලන්ගේ BTS ලයින් එක කියන්නේ. අපි හිටපු පුකෙට් වලටත් චියාං මායි චියාං රායි ඔක්කොටමත් වඩා වෙනස් පැත්තක් මේක. මෙන්න ආපු ගමන් අපිට වෙනුන එක ලාංකික ආහාර කියලා සිංහලෙන් ගහලා තියෙනවා. අපි බැහැපු ට්‍රේන් ස්ටේෂන් එකෙන් එළිය බලපු ගමන් ඒක පේනවා. කොහමරි අපි ආපු පුකෙට් වලටත් චියාං මායි චියාං රායි ඒ හැම පැත්තට වඩා වෙනස්. මේක ගොඩක් බිල්ඩින් එහෙම තියෙන ටිකක් කමර්ෂලයිස් වෙච්ච ලොකු සිටි එකක්. මේක මේ ටිකට් වෙන්ඩින් මැෂින් කියන එකෙන් තමයි අපි අර කලින් ටෝකන් එක ගත්තේ. ඉතින් මේකේ අපිට ලැංග්වේජ් එක ඕන එකක් තෝරලා ඉංග්ලිෂ් හරි මොනා හරි මේක අපි ඉන්න ස්ටේෂන් එක පෙන්නනවා යු ආර් හියර් කියලා. ඊට පස්සේ අපිට යන්න ඕන ස්ටේෂන් එක තෝරලා දැන් හිතන්නකෝ අපිට ආයිත් එයාපෝර්ට් එකට යන්න ඕන කියලා අපි ස්වර්ණ භූමි කියලා තෝරනවා. ඊට පස්සේ ටිකට් ඕන ගාන ගන්නවා. ඊට පස්සේ මෙතනින් හිතන්නකෝ ටිකට් හතරක් ගන්නවා කියලා. හතරක් ගත්තා. ඊට පස්සේ මෙතනට මේ සල්ලි නෝට්ටුව දාන්න තියෙන්නේ. නෝට්ටු දැම්මම එයා එක ගන්නවා. කොයින් එක මෙතනින් එනවා. මොනවාද කොයින් එක නෙවෙයි ටිකට් එක එනවා මෙතනින්. ඉතුරු සල්ලි මේ පැත්තෙන් එනවා. ටිකට් එක අරන් යන්න
ඔන්න ඉතින් අපි ස්ටේෂන් එකෙන් බැහැලා ඊට පස්සේ අපි ගියා අපේ හෝටලෙකට. හෝටලෙකට ගිහිල්ලා අපි අපේ බඩු ටික තියලා චෙක්ඉන් වෙන්න ගියා. චෙක්ඉන් වෙන්න ගියාම ඒගොල්ලෝ කිව්වා අපිට දෙකට තමයි චෙක්ඉන් ටයිම් එක තියෙන්නේ කියලා. ඉතින් අපි දැන් එද්දි මෙතනට 11 විතර. ඉතින් තව පැය 3ක් විතර තියෙනවානේ. ඒකින්ද අපි තීරණ කරා එතන දාන් එතන චෙක්ඉන් වෙනකන් ඉන්නේ නැතුව අපි චෙක්ඉන් වෙලා අපිට රූම් එකක් හම්බ වෙනකන් ඉන්නේ නැතුව බැගේජස් ටික හෝටල් එකේ ලොබි එකේ තියලා මේ අපි යන්තනක යන්න. මොකද එතකොට අපිට වෙලාව තියෙනවනේ හවසට කොහේ හරි ඇවිදින්න හරි එහෙම නිසා. ඒ ඉතින් දැන් හෝටල් එකෙන් එළියට ඇවිල්ලා අපි ඉන්න හෝටල් එක තියන්නේ මේ මාර බිසි ඒරියා එක. ඒ කියන්නේ මෙතන ස්ට්‍රීට් ෆුඩ් මාකට් එකක් එහෙම තියෙනවා. ඉතින් ඒකින්ද මාර බිසි මේ ටික මේ ටිකේ ටැක්සි හරියටම ගොඩ ටැක්සි කැබ් ඒ වගේ ගොඩාක් තියෙනවා ටුක් වගේව. ඉතින් මේ අපි එතනින් එළියට බැස්සන් පස්සේ කෙනෙක් එතන හිටියා මේ මොනවාද ඔය ඩේ ටුව එහෙම කරන කට්ටිය ගොඩක්. ඉතින් ඒ කෙනෙක් එක්ක කතා කරලා බලලා අපි මේ කියන්නේ මේ බස් එකේ යන්න ගියොත් අපිට හුඟ වෙලා යනවා. ඒකින්ද අපි තීරණය කරා මේ එතන ඉන්න කෙනෙක්ට කියලා ඩේ ටුව එකක් විදියට අපි ගන්න කැබ් එකක්. මේක අර මේ ඔය හේල් කැබ් සර්විස් තියන්නේ අත දාලා නවත්තලා කැබ් යන්නේ ඒ වගේ සර්විස් එකක්. ඒකේ එයා අපිට පැකේජ් එකක් දුන්නා අපි ඊළඟට යන්න තියෙන මේ පැත්තේ බලන්න. ඒ පන්සල් ටික බලලා ඒ තව බලන්න තියෙන ඒ පැත්තට කියන්නේ මෙතන ඉඳලා අපි පැයක අමාරක විතර දුරකින් තමයි බලන්න තියෙන එකක් තමයි බලන්න යන්නේ. ඉතින් ඒක බලලා ආයෙත් හොටෙල් එකටම ගෙනල්ලා දානවා කියලා අපිට මේ කිව්වා. ඉතින් අපි දැන් මේ යන ගමන් ඉන්නේ because we have very little time. So I will come back at 2. 2. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ අයුත්තය ancient city එකට. ඉතින් අයුත්තය ancient city එක ගැන දේවල් කීපයක් කියන්න තියෙනවා. මේක හරියට අපේ අනුරාධපුරය එහෙම නැත්නම් පොළොන්නරුව ඒ වගේ පරණ නගරයක්. ඉස්සර තායිලන්තයේ තිබ්බ රාජධානියක් තිබිලා තියෙනවා අයුත්තය රාජධානිය. ඒ අයුත්තය රාජධානියේ අගනුවර විදිහට තිබ්බ සිටි එක තමයි මේ තියෙන්නේ. බැංකොක්වල ඉඳලා කිලෝමීටර් 80ක් විතර දුරින් තියෙන සංචාරකයන් අතරේ ගොඩාක් ප්‍රසිද්ධ තැනක් තමයි මේ අයුත්තය කියන නගරය. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි අයුත්තය කියන්නේ යුනෙස්කෝ ලෝක උරුමයක්. මේ නගරය අවුරුදු 400ක් විතර සියම් රාජධානියේ අගනුවර විදියට තිබිලා තියෙනවා. ඊට පස්සේ 18 සියවසේදී බුරුම සියම් යුද්ධයෙන් පස්සේ මේ මුළු නගරයම විනාශ වෙලා නටබුන් වෙලා තියෙනවා. ඉතින් මෙතන නටබුන් අතරේ රජමාලිගා, ප්‍රාකාර, විහාර වගේම සාමාන්‍ය මිනිස්සු ජීවත් වුණු ගොඩනැගිලිත් තියෙනවා.
We can go go in the boat ride. Okay. හරි ඉතින් අපි අර කලින් පන්සල බැලුවා පස්සේ අපි කැලින්ම ආවේ මෙහි තියෙන ෆ්ලෝටින් මාකට් කියලා එකක්. ඒක බලන්න තමයි අපි ඊට පස්සේ ආවේ. ඉතින් මෙතෙන්ට එද්දී ෆොරිනර් කෙනෙක් නම් 200ක් බාත් ටිකට් එකක් ගන්න ඕනේ. බාත් 200ක් දීලා එක ෆොරිනර් කෙනෙක්ට. ඊට පස්සේ ඒවයි යන්න පුළුවන් ඒ බාත් 200 අපිට රික්ලේම් කරන්න පුළුවන් බෝට් එකේ යන එකට. ඉතින් මේක බෝට් එකේ යන ගමන් පොඩි පොඩි මාකට් ටිකක් මැද්දෙන් බඩු අරගන්න, කෑම කන්න ඒ වගේ දේවල් තමයි කරන්න පුළුවන්. ඉතින් අපිට මෙතනින් යන්න පුළුවන් මං හිතන්නේ ඇතුළට. ඕකේ චූපස්. ඇයි ෆ්ලෝටින් මාකට් එකට අපි දැන් ඇවිල්ලා 200ක ටිකට් එකක් එක්කෙනෙක්ට ගන්නවා. එතකොට ඒ ටිකට් එකට බෝට් රයිඩයක් හම්බෙනවා. ඉතින් ඒක ඒක ඇත්තටම මම හිතේ වෙනවා. ඒක මේකයි කේස් එක. ඒක අපි ලංකාවේ ඉඳලා ආපු නිසා තමයි අපිට එහෙම තේරෙන්නේ. මොකද අපේ රටේ ඊට වඩා ලස්සන බෝට් රයිඩ් තියෙනවා. මාර්ගංගේ බෝට් රයිඩ් එක ගත්තොත් මේවට මේ මොනවද කියලා හිතන අතරම ඒ වුණාට මේ රටවල් අතරේ දේවල් කම්පයර් කරලා බලන්න මේකත් එක ටුවරිස් අට්‍රැක්ෂන් එකක්. ඉතින් මේගොල්ලොන්ගේ මේ මාකට් එක වතුර උඩ හදලා තිබ්බ එක පස්සේ කාලෙක දැන් මේක ටිකක් හොඳ මට්ටමකට හදලා ඒක ටුවරිස් අට්‍රැක්ෂන් එකක් විදිහට ෆ්ලෝටින් මාකට් කියලා හදාගෙන යනවා. ඒක නිකන් අර මේගොල්ලෝ වතුර උඩ පොඩියට මේවා කරලා හදාගෙන තිබ්බ මාකට් එක තමයි දැන් යන්නේ. ඉතින් මෙන්න මේ පොඩි ගඟ දිගේ තමයි මේ ගඟක් නෙවෙයි අතරම පොඩි අලපාරක්. මේ අලපාර දිගේ තමයි මේ කට්ටිය අපිව මෙන්න මේ පැත්තට එක්ක යන්නේ. මෙහෙම එක්කන් ගිහිල්ලා මෙතනින් මේ පොඩි කැලල වටේ ගිහිල්ලා තමයි මෙහෙම ගිහිල්ලා වටයක් දාලා එන්නේ. ඒක අතරම විනාඩි 5ක 6ක වගේ පොඩි රයිඩ් එකක්. හැබැයි ඉතින් ඒකට වෙනම ටිකට් එකක් ආයි ගන්න අවශ්‍ය නැහැ. මේ ට ඇතුළට එන ටිකට් එකෙන් එක කරගන්න කතන් කරගන්න. What is it? 2 ticket. 2 tickets yeah. Thank you. Floating market එක බලලා අපි ඊළඟට බලන්න ආවේ වත් මහතත් කියන තැන. වත් මහතත් කියන්නේ ඇත්තරම අයුත්‍යා නගරයේ තියෙන වැදගත්ම පන්සලක්. ඉතින් වත් මහතත් වල ඉස්සර බුදුහාමුදුරන්ගේ ධාතු තැන්පත් කරලා තිබිලා තියෙනවා. මෙතන ඒ කාලයේ රජුරුවන්ගේ අනිත් ඉහළ තනතුරු වල හිටපු අයගේ වැදගත් උත්සව එහෙමත් තියන්න පාවිච්චි කරලා තියෙනවා කියලා කියනවා. ඉතින් පස්සේ කාලෙක කරපු කැණීම් වලදී බුදුහාමුදුරුවන්ගේ ධාතු, වටින දේවල්, මණික් වගේ දේවලුත් මෙතනින් හම්බෙලා තියෙනවා. මෙතනට එන්න සංචාරකයෙක්ට පාත් 50ක ටිකට් එකක් ගන්නවා. Thank you.
අන්තිමටම අපි ආවේ වට් රචබුරණ කියන අයුත්තයා නගරයේ තියෙන තවත් අමුතුම ගෘහ නිර්මාණ ශිල්පයකට හදපු විහාර සංකීර්ණයක් බලන්න. ඉතින් මෙතන අපිට ආපු ගමන් පේන්නේ ලස්සන ප්‍රාකාරයක්. මේ ලස්සන ප්‍රාකාරය ඇතුලේ හරි ලස්සන අතීත කතාවක් තියෙනවා. ඉස්සර මෙහෙ මේ සියමේ රජ කරපු ඉන්ද්‍රරාජ කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. එයා මැරුණම එයාගේ රජකම එයාගේ පුතාලා තුන්දෙනාට බෙදාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් එතකොට ඒ බෙදාගන්න යුද්ධ කරලා ඒ යුද්ධෙදී ඒ පුතාලා දෙන්නෙක් මැරිලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි පුතාට රජකම හම්බුනාම ඒ පුතා එයාගේ සහෝදරයෝ දෙන්නට ගෞරව කිරීමක් වශයෙන් ඒගොල්ලන් සිහි වෙන්න මේ වට් රජබුරණ කියන ස්මාරකය වගේ එක මෙතන හදලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේක ඇතුළට මීට අවුරුදු 5කට කලින් වගේ මේක ඇතුළට මේ යන්න පුළුවන් වෙලා තියෙනවා. මේක ඇතුළේ කියනවා ලස්සන චිත්‍ර ඇඳලා තියෙනවා කියලා. ඒ කියන්නේ බිත්තිවල මේක ඇතුළේ තියෙන බිත්තිවල ලස්සන චිත්‍ර ඇඳලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම මේක ඇතුළේ රත්තරන් වලින් හදපු බුදු පිළිම, රන් ආලේප කරපු පිළිම වගේ ගොඩක් දේවල්, වටින දේවල් හම්බෙලා තියෙනවා කැනීම් කරද්දි. විදියට ඉතින් අපේ අද අයුත්තයා ගමන ඉවර වෙන්න හදන්නේ. අපි ගොඩාක් විහාර සංකීර්ණ, ගොඩනැගිලි, නටබුන් වෙච්ච ඒවා ඒවා ගොඩාක් දැක්කා. හරියට නිකන් අපේ ලංකාවේ අනුරාධපුරයේ වගේම තමයි. ඉතින් අද උදේ ඉඳලා දැන් හවස 5:00 විතර. ඉතින් මේ වෙලාව වෙනකන් අපි මේ සිටි එකේ එක එක තැන්වලට ගියා, ඒන්ෂන් සිටි එක බැලුවා. ඉතින් ලස්සනයි මේක. මේක දවස් භාගෙන් වගේ කරන්න පුළුවන් එක ටුව එකක්. ඉතින් අපිටත් මහන්සියි. දැන් ආයේ අපි බැංකොක් යන්න ඕනේ. බැංකොක් වලට මෙතන ඉඳලා පැයකමාරක් විතර ආයේ දුරයි. එහෙනම් ඊළඟ බ්ලොග් එකෙන් හම්බ වෙමු. බයි.